හැමෝම අයිබෝන් කියලා පිළිගන්නවා අදත් ඔයාලම එකතු වෙලා ඉන්නේ SSL guide YouTube channel ඇත් එක. ඉතින් Android phone එකක් පාවිච්චි කරන ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි phone එකේ data on කරපු ගමන් මේ වගේ එක එක notification එන එක. සමහර වෙලාවට අපිට හිතා ගන්නවත් බැ මේ advertisement එන්නේ කොහෙන්ද කියලා. ඒ වගේම තමයි අපි phone එකේ මුකුත් වැඩක් නොකරන අවස්ථාවලත් එක එක videos play වෙනවා. එහෙම නැත්නම් එක එක website වලට යනවා මේ වගේ විකාර දේවල් වෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මෙන්න මේ වගේ දේවල් වෙන්නේ phone එකට advirus එකක් effect වුනාම. දැන් ඔයාලා කල්පනා කරන ඇති කොහොමද මේ වගේ advirus එකක් අපේ phone එකට එන්නේ කියලා. ගොඩක් වෙලාවට ඔයාගේ phone එකේම තියෙන app එකකින් තමයි මේ වගේ advirus එකක් effect වෙන්නේ. එහෙම නැත්නම් ඔයා මොකක් හරි නොදන්න website එකකට ගියා නම් මෙතනදිත් ඔයාගේ phone එකට advirus එකක් එන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි නොදන්න applications සහ නොදන්න website පාවිච්චි කරන්න එපා කියලා කියන්නේ. ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරමු කොහොමද මේ ඇඩ් නොටිෆිකේෂන් එන එක නතර කරගන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහලින් තියෙන රතුපාට subscribe button එක click කරලා දැම්ම මගේ channel එක subscribe කරන්න. ඒ වගේ මීට ආපෙත්ෙන් තියෙන bell icon එක click කරලා තිබුණොත් විතරයි මම වීඩියෝ එකක් upload කරපු ගමන් notification එකක් වගාවට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. මේකට ක්‍රම කිහිපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි ඔයාට පුළුවන් මේ site settings කියන එක click කරන්න. ඊට පස්සෙ මේක බැක් කරාට පස්සෙ මෙන්න මේ වගේ page එකක් open වෙලා ඇති. ඉතින් සමහර විටවට අඳුර ගන්න පුළුවන් ඇති මේක තමයි Google Chrome browser එකේ site settings tab එක. ඔයා දැන් මේ notifications කියන එකට යන්න. ඊට පස්සෙ මේ show notifications කියන එක off කරගන්න. මෙහෙම කරාට පස්සේ ආයෙමත් ඔයාට මේ website එකෙන් කිසිම notification එකක් එන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් කෙලින්ම Google Chrome browser එක open කරගන්න. ඊට පස්සෙ මේ දකුණු පැත්තේ උඩින්ම තියෙන button එක click කරලා settings tab එක open කරගන්න. දැන් මෙතනින් පහළට ගියාම තියෙනවා site settings කියලා tab එකක්. ඔය මේක ඕපන් කරගන්න. දැන් ඔයා මේ ඕල් සයිට්ස් කියන එක ක්ලික් කරාම මේ වගේ වෙබ්සයිට් ගණනාවක් ඔයාට බලා ගන්න පුළුවන්. දැන් මෙතනින් ඔයාට ඇඩ් ඩිස්ප්ලේ වෙන වෙබ්සයිට් එකක් තියෙනවා නම් ඔයා ඒක ඕපන් කරගන්න. ඊට පස්සේ මේ ක්ලියර් ඇන්ඩ් රීසෙට් කියන බටන් එක ක්ලික් කරන්න. ආයෙමත් ඔයා ක්ලියර් ඇන්ඩ් රීසෙට් කියන කමාන්ඩ් එක දෙන්න. දැන් ඔයාට බලා ගන්න පුළුවන් මේ වෙබ්සයිට් එක මෙතනින් ඩිලීට් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාට මේ ඇඩ් ඩිස්ප්ලේ වෙන ඕනම වෙබ්සයිට් එකක් මෙතනින් රිමූව් කරගන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකට ඇඩ් නොටිෆිකේෂන් එන්නේ මොන වෙබ්සයිට් එකෙන්ද කියලා දන්නේ නැත්නම් ඔයාට මෙතන තියෙන වෙබ්සයිට් ඔක්කොම මේ විදිහට රීසෙට් කරගන්න වෙනවා. ඒ වගේම අන්තිම එක තමයි ඔයාට පුළුවන් Chrome browser එකේ notification off කරලා තියන්න. ඉතින් සමහර විට ඔයාගේ ඇඩ් ඩිස්ප්ලේ වෙන්නේ වෙනත් web browser එකකින් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයා ඉන්ටර්නෙට් යන පාවිච්චි කරන browser එකෙන් තමයි ගොඩක් වෙලාවට මේ වගේ notifications එන්නේ. ඒ නිසා ඔයා notification off කරද්දී හරිම application එක select කරගන්නත් ඕනි. ඉතින් මම පාවිච්චි කරන්නේ Google Chrome එක නිසා මම දැන් Chrome එකේ notifications off කරනවා. මුලින්ම settings වලට යනවා. ඊට පස්සේ මම applications වලට ගිහින් Google Chrome කියන එක open කරනවා. දැන් මම මේ notifications වලට ගිහින් show notifications කියන එක off කරනවා. මෙහෙම කරොත් අපිට Google Chrome එකෙන් ආයෙමත් කිසිම notification එකක් එන්නේ නැහැ. හැබැයි මෙතනදී අපිට පොඩි ගැටලුවක් මතුවෙනවා. ඔයා දැන් අපි මොකක් හරි download කරොත් අපිට notification එකක් එනවා මේක download වෙලා ඉවරද? එහෙම නැත්නම් කොච්චර download වෙලාද කියලා. හැබැයි මේ විදිහට අපි app එකේ notifications off කරොත් මේ කිසිම දෙයක් පෙන්වන්නේ නැහැ. එනිසා ඔයා මුලින්ම පළවෙනි ක්‍රම දෙක try කරලා බලන්න. ඊට පස්සෙත් ඇඩ් වෙනවා නම් විතරක් මේ විදිහට app එකේ notifications off කරන්න. මෙහෙම කරලා ඇඩ් notification එන එක නතර වුණේ නැත්නම් ඔයාගේ phone එක reset කරගන්න වෙනවා. මේ ඇඩ් නතර කරගන්න අපිට application උත් බලා ගන්න පුළුවන්. හැබැයි මේවට අපේ battery life එක ගොඩක්ම වැය වෙනවා. එනිසා හොඳම දේ තමයි phone එක reset කරගන්න එක. ඊට පස්සෙ ඔයාගේ phone එකේ virus guard එකක් නැත්නම් ඔයා අනිවාර්යයෙන්ම virus guard එකක් install කරලා තියන්න. මොකද එතකොට ඔයාගේ ෆෝන් එකට අනවශ්‍ය ඇප්ස් ඉන්ස්ටෝල් කරන එක, එතකොට අනවශ්‍ය සෙටින්ග්ස් ඔන් කරන එක, තව මේ වගේ ඇඩ්වයිරස් එන එක වගේ ගොඩක් දේවල් වලින් බේරිලා ඉන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ෂෙයා කරන්න ඕන දන්න අයලුවන්ට දැනගන්න. ඒ වගේම ඔයාගේ දෙසත් මතක ඇතුව පාලින් කමෙන්ට් කරන් යන්න මතක කරන්න එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා පාලින් තියෙන bell icon එක click කරලා තිබුණොත් විතරයි මම වීඩියෝ එකක් upload කරපු ගමන් ඔයාලට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අදත් අපේ channel එකට ගිහින් දුනාලා හැමෝටම ස්තුතියි. අපේ SSL guide තවත් වීඩියෝ එකකින් අමුම හැමෝටම සුබ දවසක්.